අයිබෝවන් සුන්දර සුබෝදෑසනක් කරන ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් සූදානම් පුරා හොරා දෙකකට ආසන්න කාලයක් බොහොම ආදරෙන් ඔබත් එක්ක රැඳෙන්න බදාදා පියුම් විලෙන්. ජීවිතයට වැදගත් වෙන දේවල් ජීවිතයට පාර කියන්න හැමදාමත් පියුම් විල ඔබ පිටපසින් ඉන්නවා කියලා ඔබ දන්නවනේ නේද? ඒ නිසා අදත් ජීවිතයට ඒ විදිහටම අර්ථවත් දේවල් එකතු කරන්න සූදානමින් කියන ගමන් ජීවිතයට එන ප්‍රශ්න කරදර හැම දෙයකටම ඔබේ මනස තමයි මුල් වෙන්නේ. මනස ශක්තිමත් මන් ජීවිතයේ ඉස්සරහට යන්න පුළුවන් තැන් බොහෝමයි. ඒ නිසා මනසත් එක්ක බොහෝ දේවල් ඉදිරියට අරගෙන යන්න ඔබේ මනස ශක්තිමත් කරගන්න මේ උදෑසනෙදිත් පුළුවන්කම ලැබෙන්නට කියලා පුංචි යෝජනාවක් විදිහට සහ ප්‍රාර්ථනාවක් විදිහට කරන්නට ඕනේ. ඔබ හිතනවද ඔබ දැන් මේ කරන රැකියාව ඔබට හරිනම රැකියාව කියලා? ඔබ හිතපුම රැකියාවද? සමහර විට ඒක වෙන්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි ඔය හරියනම රැකියාව කොහොමද ජ්‍යොතිර්වේදයට අනුව කතා කරන්නේ? අපි ඒ ගැන ඔබට කියන්න සූදානමින් ඉන්නවා. සමහර තැන්වලදී පවුලක් එක්ක ඉස්සරහට යනකොට අපිට අපේ තියෙන අවබෝධය, විශ්වාසය මෙන්න මේ වගේ දේවල් බොහොම වැදගත් වෙනවා. ඒ නිසා ඒක කාන්තාවට ඒක පුරුෂ පාර්ශ්වයට කාටද කියලා වරදක් පටවන්න අපිට පුළුවන්කමක් නැහැ නේද? ඒ නිසා කොහොමද සාර්ථක පවුල් ජීවිතයත් එක්ක විවාහ ජීවිතයක් එක්ක ඉදිරියට යන්නේ කියලත් අපි අද ඔබව දැනුවත් කරන්න සූදානමින් ඉන්නවා කියලා මතක් කරන්න ඕනේ. මේ කාලයේ ඇතුළත වැඩිපුරම කතා වෙන රෝගී තත්ත්වයක් තමයි වකුගඩු රෝගී තත්ත්වය කියලා කියන්නේ. මේකට දේශීය හෝ වේවා බටහිර හෝ වේවා හරි ප්‍රතිකාරයක් ඔබට ලැබෙනවා නම් ඒක බොහොම හොඳයි නේද? ඒ නිසා අද අපි සූදානමින් ඉන්නවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව කොහොමද ඔබට මේ සඳහා තියෙන ප්‍රතිකාර පිළියම් කියන කාරණේ පිළිබඳව දැනුවත් කරන්න. බර්ග එකක් කියලා කිව්වහම ඔබ කඩේට ගිහිල්ලා කැමට ගන්න දෙයක් නේද? හැබැයි ගෙදරදී ඔබට හදාගන්න පුළුවන්කමක් තියෙනවා නම් එතකොට ඒක සෞඛ්‍ය ආරක්ෂිතව පුංචි දරුවන්ට උනත් බයක් සැකක් නැතුව දෙන්න පුළුවන්කම තියෙනවා නේද? හරි. අපි සෝදානමින් ඉන්න කොහොමද රසවත් බර්ග එකක් හදාගන්නේ කියලා තොන් අද දවසේදී කියන්න. ඒ නිසා ඒ හැම දෙයක්ම ඔබේ ජීවිතයට එකතු කරන්න තමයි අද සෝදානමින් ඉන්න පුරා පැය දෙකක් තියෙනවා. බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. ඒ හැම දෙයක්මත් එක්ක දැන් රැකියාව ගැන මතක් කරලානේ. අපි සෝදානමින් ඉන්නේ ඒ ගැන ඔබට ජ්‍යොතිර්වේදී ඇසෙන් කතා කරන්න. එහෙනම් රැඳලයින් ආරාධනා කරන මේ සුබදාස විශේෂාංගය. ඔබ කරන රැකියාව හරිම රැකියාවද? අපි බලමු කොයි විදිහටද මේක ජ්‍යොතිර්වේදය තුළ තියෙන්නේ කියලා. මේ පිළිබඳ ඔබව දැනුවත් කරන්නට අපි බොහොමත්ම ආදරෙන් ආරාධනා කළා ප්‍රවීණ ජ්‍යොතිෂවේදිනි ප්‍රසාදිනි නර්මදා මහත්මියට. අයිබෝවන් සුබ උදෑසනක්. අයිබෝවන් ජයනි, සුබ උදෑසනක්. හරි, දැන් ඔන්න හැම කෙනෙකුටම තියෙන ගැටලුවක් තමයි මම මේ කරගෙන යන රැකියාව හරිම රැකියාවද? මට ලැබිලා තියෙන මේ හරිම තැනද? ගැටලු ඇති වෙන්න පුළුවන්කම තියෙනවනේ. අපි ඒ නිසා මුලින්ම සඳහන් කරමු කොහොමද මේක කේන්දර සටහන තුළ සටහන් වෙන්නේ තමන්ගේ රැකියාව. දැන් ඕක කතා කරනකොට අපිට යන්න වෙනවා අධ්‍යාපනයේදී විෂයන් තෝරා ගන්නා තැනට. විෂයන් තෝරා ගන්නා තැන කිව්වහම ජයනි අපි හැම කෙනෙක්ම පූර්ව ජන්මයෙන් මෙහෙට අරන් එන කුසලතාවයක් තියෙනවා. එහෙම දෙයක් නැහැ කියලා කෙනෙකුට කියන්න බෑ. මොනවා හෝ හැකියාවක් හොඳ පැත්තට ගන්න පුළුවන් හැකියාවක් ඕනෑම කෙනෙක් තුළ තියෙනවා සැඟවිලා. ඉතින් වෙලා තියෙන්නේ මේ තමන්ට තියෙන හැකියාවන් තියෙන මාර්ගය සමහරු හොයාගෙන ඒ පාරේ සාර්ථකව යනවා. තවත් සමහරු මේ ගැන අනවබෝධයෙන් කටයුතු කරනවා. දැන් මට මේ මාතෘකාව කතා කරන්න ඕනේ කියලා හිතුනේ ජයනේ ගිය සතිය අපිත් එක්ක සම්බන්ධ වෙච්ච එක අම්මා කෙනෙක් කේන්ද්‍රයක් ගැන කතා කරනකොට තමන්ගේ දරුවා විවිධාකාර ශේෂ්ත්‍රයන් හරහා වැඩ කරනවා. ඒ කියන්නේ ටිකක් කල් එක රස්සාවක් කරනවා, ඊට පස්සෙත් ආයකකට මාරු වෙනවා. මෙහෙම වෙන්නේ ඇයි කියලා අපෙන් ඇහුවා. ඉතින් ඒ අවස්ථාවේදී ඒ කේන්ද්‍රයට අපි කාල වේලාවේ තරමට සුළු උත්තරයක් දෙන්න සිදු වුණත් අද මේක දිගහැරලා ටිකක් කතා කරන්න සූදානම් වෙන්න ඕනේ කියන හින්දා තමයි මම අද දවසේ මේ මාතෘකාව තෝරගත්තේ. එතකොට මේ විවිධාකාර විදියට දැන් මේ තමන්ට තියෙන විෂය ධාරාව තමන්ට කේන්ද්‍රයේ පෙන්නන පැත්ත බැලුවාම ජයනි මේ ගණිත මිනිතාංශ විද්‍යා එතකොට තාක්ෂණවේදී පැත්තම විතරක් නෙමෙයි ඊට වඩා එහා ගිය හැකියාවන් කුසලතාවයන් මිනිසුන්ගේ කේන්දරවල තියෙනවා. දැන් සමාජයේ ගොඩාක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ වෛද්‍යවරයෙකු වෙන්න, ඉංජිනේරුවෙකු වෙන්න, නැත්නම් මොනවා හරි වෙන යම් ආකාරයේ අර බැබලෙන්නා වූ අර සමාජයේ සම්මත නීති රාමුව මත, නැත්නම් පිළිගත් රාමුව මත කරන්නා වූ වෘත්තීන් වල නිරත වෙන්න.
නමුත් තමන්ගේ හැකියාවන් කුසලතාවයන් තියෙනවා නම් ඊට එහා ගිය දේවල් වැඩි වර්ධනය කරලා ගන්න පුළුවන් දේවල් සමහර විටක තමන්ට යාදෙන්නා වූ පැත්තෙන් වැඩ කරනකොට යයිනි අර තැන් වලට වඩා අභිභවා ඉහළ තත්වයකට යෑමේ හැකියාවන් ඒ වගේ අයට උදා වෙන්නට පුළුවන් සමහර තැන් වලදී දෙමව්පියන් පවා දරුවට මේ උත්සාහ කරන්නේ හොඳම රැකියාවක් හොයලා දෙන්න. එතකොට ඒ රැකියාව දෙමව්පියන්ගේ සිහින රැකියාව වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොටත් පාර වර්ධින දේ ගොඩනගන තියෙනවා. ඔව් ඒ විදිහටත් වෙනවා. ගොඩක් වෙලාවට අර තමන්ට හැබෑ කරගන්න බැරි වෙච්ච තැන් වලට යවන්න උත්සාහ කරනවා. සමහර ඒ තැන් දරුවාගේ කේන්ද්‍රයේ පරීක්ෂා කරනකොට හාත්පසකින්වත් පේන්නේ නැති පැතිව වෙනවා. එතකොට අන්න එතන තමයි මුලම තැන වර්ධින තැන. ඊට පස්සේ අපි කියමු කොහොම ආවයි කියලා. එහෙම ඇවිල්ලා කොහොම හරි විභාග ටිකක් පාස් වෙලා ඊළඟට එනවා තමන්ගේ රැකියාව මාර්ගය තෝරා ගන්නා තැනට දෙවනි කඩයිම. එතකොට උතෙන්ට ආවට පස්සේ ඔය රැකී ආරක්ෂා ශාස්ත්‍රය තෝරා ගනිද්දී අර අධ්‍යාපන විෂය ධාරාව කැඩුනා වුණත් දැන් මෙතනදී බලන්න ඕනි කේන්දරේ තමන්ට පෙන්නුම් කරන පැත්ත විතරක් නෙමෙයි ජයනි. දැන් චන්ද්‍රයා වගේ ග්‍රහයෙක් ලග්නගත වෙලා ඉන්නකොට මොකද වෙන්නේ දැන් චන්ද්‍රයා කියන්නේ අපේ සිතුවිලි වලට අපේ මානසික මට්ටමට අපේ අදහස් වලට ගොඩක් දුරට බලපෑම් එල්ල කරන්නා වූ ග්‍රහයා එතකොට මේ චන්ද්‍රයාගේ දැන් චන්ද්‍රයාගේ බලපෑම දුර්වල වුණා මානසික රෝග පීඩා හැදෙනවා කියලා අපි සඳහන් කරනවනේ ජයනි එතකොට මේ චන්ද්‍රයා ලග්නගත වෙලා ගමන් කරනකොට කෙනෙකුගේ කේන්ද්‍රයක එක දෙයක ඒකාකාරීව රැඳිලා ඉන්න හිතෙන්නේ නැහැ මෙන්න මේක තමයි අර කේන්ද්‍රෙත් අපි පහුගිය සතියේ කතා කරපු කේන්ද්‍රෙත් තිබුණ දේ එහෙම කෙනාට විශේෂයෙන් සිද්ධ වෙන දේ තමයි ඔන්න දැන් අපි හිතමුකෝ හෝටල් සූපවේදී වෘත්තීය නිරත වෙලා ඉන්නවා දැන් ඕක ඉගෙනගෙන ඕක කරලා ටිකක් කල් කරනකොට හිතෙනවා මේකට වඩා හොඳයි මේ දේ කරානම් මට මීට වඩා වැටුපක් ගන්න පුළුවන් මීට වඩා ඉහළ තනතුරු වලට යන්න පුළුවන් මේ දේ කරන්න ඕන අරක අතෑරලා ඊට පස්සේ මේ දේ කරන්න යනවා ඒකත් අවුරුද්දක් එකමාරක් කාලයක් කරගෙන යනකොට ඒකෙනුත් යම් කිසි සෑහීමකට පත්වීමක් වෙලා තව දෙයක් වෙනවා අන්න එතකොට සිද්ධ වෙන දේ තමයි ඒ හැම ශේස්ත්‍රයකින්ම හැම කොටසකින්ම ටික 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 තමයි මෙයා පරිශීලනය කරලා තියෙන්නේ. එතකොට ඒකාකාරී මාර්ගයක එක මාර්ගයකට අවතීර්ණ වෙලා දීර්ඝ ගමනක් යන්න තියෙන එක කැඩීමකට ලක් වෙනවා. එතකොට යාගේ වෘත්තීය ජීවිතයේ ඇත්තරම පුද්ගලික වශයෙන් ගත්තහම අසාර්ථකයි. නොදන්න දෙයක්වත් නැහැ. ඒ වගේම හරියට කරගත්ත දෙයක්වත් නැති තත්වයක් උදා වෙනවා. ඉතින් එහෙම අවස්ථාවලදී ජයනි මේක ගොඩාක් දේවල් අපි කියනවානේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටියම් තිබුණා කියලා. ඒක එසේ විය යුතු නැහැ කියන එක අපි ගොඩක් වෙලාවට ඒක අපි පියුම් විලේ අපි ගොඩක් වෙලාවට පියුම් විලේ වාඩි වෙලා මෙහෙම කතා කරනකොට කියලා දෙන දෙයක්. හොඳයි. බොහෝ දේවල් අපි කතා කරනවානේ. දැන් අපි දුරගත නැමතුමා අද සඳහන් කරන්නටත් කලින් අපිට දුරගත නැමතුමක් ඇවිත් තියෙනවා. ඒ තරමටම පියුම් විලට මේ කාලයේ කතා කරන ප්‍රමාණය සහ මේ ප්‍රතිචාරත් එක්ක බොහොම ආදරණීය ගැන මතක් කරන්න ඕනේ සුනීත මහත්මිය අයිබෝවන් සුබෝදසනක් හරි අපිට කියන්න උපන් දිනය සහ උපන් වේලාව 1993 ජනවාරි 24 උදෑසන 8:50ට හරි අපිට උපන් ස්ථානයත් සඳහන් කරමු රෝහල කොළඹ හරි විශේෂ කාරණාවක් තියෙනවද දැන කියාගන්න හොඳයි විශේෂ කාරණාවක් තියෙනවද දැන කියාගන්න හොඳයි මේ කාලයේ ඇතුළත බොහෝ දෙනෙක්ගේ ගැටලුවක් සහ මේ අපි අද කතා කරන මාතෘකාවත් එක්ක බලනකොටත් රැකියාව කියන කාරණය හොඳ තැනක තියෙනවනේ ඒ නිසා මේ අපි ලග්නේ නිවැරදි කරගමු කුම්භ ලග්නේ ජයනි ලග්නේ කුම්භද මේ ඔව් කුම්භ ලග්නේ හරි ලග්නේ නිවැරදි ඔව් එතකොට විවාහය සහ රැකියාව අපි ඉස්සෙල්ලා විවාහය කතා කරලා ඉමු සිකුරු ලග්නගත වෙලා ඉන්න භාග්‍යවන්ත කේන්දරයක් එතකොට විවාහය කරද්දී මෙතන විවාහ දෝෂමුකුත් නැහැ කාලසර්ප යෝග දෝෂ නැහැ එතකොට හතර කේන්දර පාළු වීමේ දෝෂ නැහැ බහුම දෝෂ නැහැ ඒ නිසා විවාහය බොහොම සීරුමාරුවට කරගන්න පුළුවන් පරක්කු වෙන ගතියක් පොඩ්ඩක් තියෙනවා ඒකට හේතුව තමයි මේ සිකුරුගේ ඇල්ම බැල්ම ටිකක් වැඩිපුර තියෙනකොට වෙන දේ තමයි මේ විවාහ මංගල යෝග එනවා යෝජනා බලනවා
දෙට ගෙන්නනවා සිකුරු නලල කියලා කියනවනේ ඔව් ඔක්කොම තියෙනවා කෙරෙන්න ගියාම මේක කෙරෙන්නේ නැති ස්වභාවය පස්සට යන ස්වභාවය එක්කෝ මේ පැත්තට එපා වෙනවා නැත්නම් මේ පැත්තට එපා වෙනවා නැත්නම් දෙපැත්තටම ඕනි වෙලා තියෙදි තව මොකක් හරි ප්‍රශ්නයක් නිසා එපා වීමක් ඇති වෙනවා මේ වගේ දේවල් නිසා මේක පස්සට ඇදෙන්නා වූ ස්වභාවය බලපවත් වෙනවා ඕක තමයි විවාහය සම්බන්ධයෙන් මුණ දෙන්න සිද්ධ වෙන තත්වය එතකොට මේකට මේ අදාළ ග්‍රහ දෝෂ වලට පිළියම් කරගත්තාම හරියනවා දැන් ඒක මම අවසානයේ කියන්නම් ඊළඟට රැකියාව ගැන කතා කරා රැකී රක්ෂාව ගත්තාම මේ කේන්ද්‍රය සටහනට අනුකූලව ගත්තාම විදේශගත රැකී රක්ෂා පෙන්නුම් කරනවා ව්‍යාපාර සම්බන්ධ රැකී රක්ෂා පෙන්නුම් කරනවා සහ තමන්ගේ උගත්කමේ උගත් මට්ටමේ හැටියට ගැලපෙනා ඌ රැකියාවක නිරත වීම ආදී වශයෙන් කොටස් තුනකට බෙදලා මේ කේන්ද්‍රයේ රැකියාව ගැන අපිට ජයනි කතා කරන්න පුළුවන්. හැබැයි මේ රාහු ලග්නෙින් මේ රාහු දසවැන්නේ ඉන්න නිසා යටත් වීම හරි අඩුයි. යටත් වෙලා කරන වෘත්තියක් කරන්න ටිකක් අමාරුයි. බොහොම අමාරුවෙන් ඉත අදාගෙන කරගෙන යන්න පුළුවන්. බැරි නැහැ. හැබැයි උපන් අක්ෂාංශ දේශාංශ වලින් එහාට ගියාට පස්සේ බොහොම සාර්ථක වෘත්තීය මාර්ගයකට අවතීර්ණ වෙලා හොඳින් උපයන්න පුළුවන් වාසනාවක් මේ තියෙනවා. ඒක එක. මේ අපිට පොදුවේ සඳහන් කරන්න පුළුවන්කමක් තියනවද මේ රාහුගේ බලපෑම තියෙන බොහෝ දෙනෙකුට මේ කාරණාව තියෙනවා කියනදේ? ඔව් රාහු බලවත් වෙලා හිටියොත් ඒක අමුතුම විදිහක් වෙනවා. සාමාන්‍ය පිටීමක් තිබ්බත් යයිනේ අර ටිකක් මේ තමන් කොයි තරම් මට්ටමක හිටියත් හිතනවා මම තමයි දැන් ලොක්ක මට දැන් ඔක්කොම ටික පුළුවන් කරගන්න. දැන් මට උපදෙස් දෙන්න ඕනේ නැහැ මට කියන්න දෙන්න ඕනේ නැහැ. මම දැන් වෙලාවට ඒ ටික කරන හැටි මම දන්නවා. ඒ මානසික මට්ටමේ අදහස් රාමු තුල ඉන්න උත්සාහ කරනවා. ඉතින් තමන් දන්නෙත් නැහැ ඒක තුල තමන් අතින් වැරද්දක් අඩුපාඩුවක් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි එහෙම වුණාම. ඒ වගේම තමයි අර කුජ ඉන්න කොටක් තියෙනවනේ යටත් වෙලා වැඩ කරන්න බැරි ගුණේ. ඒ වගේ තමයි රාහුත් ඔළුවට දෙන්නේ ගොඩක් වෙලාට දැන් රාහු ලැබුවා කියන්නේ හරි බුද්ධිමත් නොවු තීරණ තීන්දු අනුව බුද්ධිමත් නොවු අදහස් ආකල්ප ඔළුවට දෙන කාලය ඊට පස්සේ තමන් ඒ අනුව කටයුතු කරන්නා වූ කාලය. ඒතකොට රැකී රක්ෂා ස්ථානය තුලත් ඒ වගේ ග්‍රහ පිහිටීමක් තියෙනකොට මේ පුද්ගලයාගේ හැසිරීම ඔය ආකාර වෙනවා. එතකොට අපිට මේ සම්බන්ධ වූ අම්මට කියන්න තියෙන්නේ දුවගේ විවාහයත් හොඳයි රැකියාවත් වරදක් නැහැ. පොඩි පොඩි තැන් තියෙනවා ජ්‍යොතිෂ්‍යමය වශයෙන් මේ දේවල් ස්පර්ශ කරලා ජීවිතයට එකතු කරගන්න ඕනි දේවල්. අවසානයට කියනවා දැනට ඒ රාශිතක තත්වයක ආරම්භක කාල සීමාවේ ඉන්නේ පළවෙනි දෙකහමාර ගෙවන ගමන් ඉන්නේ ඊළඟ දෙකහමාර පටන් ගන්නවා 2022 අප්‍රේල් මාසෙන් ඊට පස්සේ තව ඉදිරියට ධනස්ථානෙට ගිහිල්ලා දෙකහමාරක් ගෙවන්න වෙනවා එතකොට මේ අපහසු කාල සීමාවක් මේ යන්නේ ඊට පස්සේ ලග්නෙට ආවහම තවත් ටිකක් පීඩාකාරී තත්ත්වය ඇති කරනවා ඒ න්‍යායෙන් සෙනසුරට කරන්නා වූ වත්පිළිවෙත් වල නිරත වෙන්න ඕනි බෝධි පූජා තියෙන එක සෙත් කවියක් විෂ්ණු කතරගම දිව්‍යන් අරබයා කියවන එක ඒ වගේම බලු කපුටු දාන දෙන එක ශාරීරික වම් පැත්තේ යම්කිසි රෝග පීඩා තියෙනා ඌ කෙනෙකුට ඒ අවශ්‍ය උපදෙස් ඒ වගේම උදා උපකාර බෙහෙත් ආදී දේවල් ලබා දීම ප්‍රධාන ටික තමයි ඔය කිව්වේ තව ඉතින් තමන්ගේ ජ්‍යොතිර්වේදියා හමු වෙලා කතා බහ කරොත් තව දේවල් දැනගන්න පුළුවන් වේවි හරි 0115 299 299 0115 299 299 ට කතා කරන්න ඔබටත් පුළුවන්කමක් තියෙනවා අපි සෝදානමින් ඉන්නෝ කොයි විදිහටද ඔබට මේ සම්බන්ධයෙන් සහ මේ ඔබේ ලග්නයට අනුව ඔබේ කේන්දරයට අනුව මේ සියල්ල බලපාන කියන කාරණේ කතා කරන්න වගේම රැකියාව සම්බන්ධයෙන් ගැටලු තියෙන කෙනෙක් ඉන්නවා නම් උන්නත් විශේෂයෙන්ම අපිට කතා කරන්න පුළුවන්කමක් ඔබට තියෙනවා කියලාත් මතක් කරන්න ඕනේ. හොඳයි. දැන් මේ කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නම් තමන් අනාගතයේදී කරන්න ඕනේ මෙන්න මේ රැකියාව. මේ ක්ෂේත්‍රය ඔස්සේ තමයි ඉගෙන ගන්න ඕනේ. මෙන්න මෙහෙම දෙයක් අපිට කලින්ම දැනගන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ ප්‍රශ්න කරදර අපහසු තා ඔක්කොම निराකරණය කරගන්න පුළුවන්. එනිසා මේක කේන්ද්‍ර සටහන තුළ කියන්න පුළුවන්කමක් තියනවාද? අපි ඒ ගැන කතා කරමු. ඔව්, දැන් කෙනෙකුගේ කේන්ද්‍ර සටහනේ තමන්ට ලියවිච්ච මාර්ගයක් තියෙනවනේ. එතකොට ඒක දැන් ඒක සමහර අයට තියෙනවා ජයනි, සමහර දරුවන්ට තියෙනවා පොඩ්ඩක් සාමාන්‍ය පෙළ උසස් පෙළ ලියන සීමාව වෙනකොටම ඒ යන්න ඕනි මාර්ගය පිළිබඳ හිතට පණිවිඩය දැනෙනවා. එතකොට හදාරන්නෙම හොයන්නේ බලන්නෙම වැඩිපුර තොරතුරු හොයන්නෙම ඒ මාර්ගය පිළිබඳව. ඒ විෂය සම්බන්ධව. එතකොට ඒ අයට ඒ මාර්ගයෙන් ඉදිරියට යන්න નિરાයාසයෙන් පුළුවන්කම තියෙනවා. මේ අර මම කලින් කිව්වා වගේ චන්ද්‍රයා වගේ ලග්න ඉන්නකොට අර සැරිසරන මනසක් හරි චංචලයි. දැන් හිතන්නකෝ කෙනෙක් එක කතා කරලා දැන් අම්මා තාත්තාත් එක කතා කරලා මම මේ දේවල් කරනවා මම මේ වෘත්තිය කරන්නේ මෙහෙම කතා බහ කරලා තව සුමානකින් හමාරකින් තව නෑදෑයෙක් හම්බ වෙලා යාළුවෙක් මිත්‍රයෙක් හම්බ වෙලා ඔහොම නෙමෙයි ඕක කළා වැඩක් නෑ මේ දේ කරන්න ඕනි මෙහෙම කරොත් තමයි ඔයාට හොඳ දියුණු ජයග්‍රහණයක් උදා කරගන්න පුළුවන් කියලා කිව්වට පස්සේ එයා එතෙන් පටන් ඒ මොහොතේ ඉඳලා ඉන්නේ අර මතයත් ඔන්න ඒක ගැන හිතන්න පටන් ගන්නවා ඊට පස්සේ ඔව් එතන ඒක දන්වැලක පුරුක් වගේ ජයනේ
එහෙම එහෙම දිගට දිගට යනවා. එතකොට ඒකෙන් වෙන්නේ තමන්ට කරගන්න පුළුවන් ටිකත් අතරමඟ නතර වෙලා යන එක. ඉතින් ඒ නිසා ඒක හරිම තමන් හැබැයි මේ මේ දේවල් මම කියාගෙන ආවේ මම නවත්තපු තැනට ආවා. මේ අපි හැම වෙලාවෙම ජයනි මේව වෙනස් කරගන්න උත්සාහ කරනවා මිසක් මේ තියෙන දේවල් එහෙයි කියලා පිළි අරගෙන ඒ කියන්නේ ඒ විදිහට වෙන්න දෙන්න හොඳ නැහැ කියන එක මම හැමදාම මතක් කරනවා. ග්‍රහ පිහිටීමක යම් කිසි දෝෂ තියෙනවා අපිට නසා ගන්න බැරි ඒවා. සමහර ඒවා තියෙනවා බරපතල දෝෂ තියෙනවා. එතකොට ඒ වගේ දේවල් වලදී අපි කියනවා මේ ප්‍රතිකර්ම කරන්න මේ විදිහට පරිස්සම් වෙන්න ওই කාලෙදි මේ දේවල් කරන්න යන්න එපා මුදල් ඉන්වෙස්ට් කරන්න යන්න එපා මේ මේ දේවල් වලට එහෙම අපි අවබෝධයක් ලැබලා දෙනවා. නමුත් සමහර දේවල් තියෙනවා අපිට මානසික මේ වශයෙන් අපේ සිතවිලි දාමය හරහා අපේ චිත්ත ශක්තිය මුල් කරගෙන ඒ දේවල් හොඳ හැටි වෙනස් කරගන්න පුළුවන් තැන්. ඉතින් ඒ දේවල් අපි උපයෝගී කරගන්න ඕනි. නැත්තම් මේ විෂයටම මෙතෙන්ටම නරක දේවල්ම ඔළුවේ තියාගෙන ඒ විදිහට ඒ විදිහේක තියෙනවා වගේම ගමනක් යන්න උත්සාහ කරොත් ඔබ පරාදයි. දැන් හිතන්නකෝ ජයනි දැන් තමන්ගේ වෘත්තීය මාර්ගය තුල නිරත වෙලා ඉන්නවා කෙනෙක්. දැන් ඒක තමන්ගේ හිතට එච්චරම තෘප්ති කරත් නැහැ. ඔය අස්සේ ලබනවා ඒ රාෂ්ටකයා. දැන් මම ඔබෙන් අහනවා දැන් මේ ඒ රාෂ්ටකේ යද්දී තමන් අතෘප්තිකර රැකියාවේ නිරත වෙද්දී ඔබ රස්සාව අතහැරලා ගෙදර ඉන්න ඕනද? ඒ රාෂ්ටක අපලයක් ආවා කියලා රැකියාව කරන්න බෑ මට අනතුරු සිද්ධ වෙයි රැකියා ස්ථානයේදී ප්‍රශ්න ඇති වෙයි මේ මොනවා හරි ලොකු ගැටලු වලට මූණ දෙන්න වෙයි ඒ හින්දා මට රස්සාවට යන්න බෑ මං අවුරුදු දෙකමාරක් නිවාඩු දාලා ඉන්නවා කියලා ඉන්න එක හරිද ග්‍රහ අපලයක් එනවා කියලා. ඉතින් මං අහන්නේ ඔබෙන් අන්නේ ප්‍රශ්නේ ඔබ කියාවේ මට එහෙම නෙමෙයි අපි මේ විදිහට මේ විදිහට කරන්න ඕනි කියලා. එතකොට ජයනේ අපි මේව පිළිබඳව අවබෝධයක් ලබා දෙන්නේ ගොඩක් වෙලාවට අර ප්‍රවේශම සඳහා. දැන් අපිට අපි ඕනෑම දෙයකදී පරිස්සම් වෙනෝනේ අපි ලෙඩ රෝග වලින් පරිස්සම් වෙනවා. ඒවට අපි බෙහෙත් හෙත් ගන්නවා. එතකොට වහිනකොට අපි ඒ වැස්සෙන් බේරෙන්න කුඩයක් පාවිච්චි කරනවා නැත්නම් රේන් කෝට් එකක් වැසි ආවරණයක් භාවිතා කරනවා. ඒ වගේ ඕනෑම දෙයකින් ආරක්ෂා වීමට අතීතයේ පටන් අපි අද දක්වා විවිධ ක්‍රමෝපායන් භාවිතා කරපු මිනිස් කොට්ටාසිය. එතකොට ඒ නිසා මේ ජ්‍යොතිෂයත් ඒ වගේ තමන්ගේ ජීවිතේට පහන් වටක් කරගන්නවා මිසක් ඒක තමන්ගේ ජීවිතේ කටුවටුන්නක් කරගන්නට නරකයි. මේකෙන් තමන්ගේ ජීවිතේට පැහැබරාලෝකයක් එකතු කරගත්තාම තමයි ජයනි යන මාර්ගය සාර්ථක කරගන්නත් අපේ කේන්දරයේ තියෙන අඩුපාඩු හිස්තැන් දුර්වලතා වහගෙන සාර්ථක වූ ගමනක් යන්නටත් පුළුවන්කම ලැබෙන්නේ. සාර්ථක ගමනකට හේන දකින ඔබට බොහොම වැදගත් වෙන කාලයක් තමයි අපි මේ කතා බහ කරමින් යන්නේ. ප්‍රීති මහත්මිය ඉන්න අපිත් එක්ක ඇයටත් තියෙනවා ඇගේ මේ පුතාගේ රැකියාව සම්බන්ධයෙන් තමයි ගැටලුවක් තියෙනවා කියලා කියන අපි බලමු කොයි විදිහටද මේ ගැන කතා කරන්න පුළුවන්කම තියෙන කියලා. ආයුබෝවන් සුබෝදසනක්. ආයුබෝවන් සුබෝදසන. හොඳයි. දැන් අපිට කියන්නකෝ උපන් දිනය සහ උපන් වේලාව. 1994 10 වෙනි මාසේ 4 වෙනිදා. උපන් වේලාවත් සඳහන් කරමු අපි. උදෑසන 6:15ට ජයවර්ධනපුර. හරි ජයවර්ධනපුර රෝහල. දැන් අපිට කලින්ම කිව්වනේ රැකියාව සම්බන්ධයෙන් තමයි මේ ගැටලුව තියෙන්නේ. ඔව් හරි. අපි බලමු කොයි විදිහටද මේ ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන්. අපි ලග්නේ නිවැරදි කරගමු. ඔව් කන්‍යා ලග්නය. ලග්නේ කන්‍යද? හරි ලග්නේ නිවැරදි වෙලා තියෙනවා. අපි මතක් කරමු කොයි විදිහටද මේ රැකියාවේ තියෙන ගැටලුව මොකක්ද කියලා. කන්නේ තුල වෘෂික ධනු මකර කුම්භ මීන මේෂ වෘෂභ මිතුන. එතකොට සාමාන්‍ය රවි චන්ද්‍ර ලග්නගත වෙලා ඉන්නවා. මේ කේන්ද්‍ර සටහනේ හැටියට ජයනේ තමන්ගේ වෘත්තීය මාර්ගය නිර්මාණය වෙලා තියෙන්නේ සෑහෙන්න බුද්ධිය මෙහෙවා කරන වෘත්තියක්. ඒ කියන්නේ දැන් අපේ වෘත්තීන් වෙනස් වෙනවනේ එකිනෙකට. සමහරුන්ගේ තියෙනවා බොහෝම ශාරීරික වෙහෙසවලා කරන්න ආ වෘත්තීන්. දහඩිය මුගුරු හෙලලා මහන්සි වෙලා තමයි උපයන්නේ. තවත් ඒවා තියෙනවා අපි ලැබපු අධ්‍යාපනය තුළින් බුද්ධිය මෙහෙවනවා පරිගණකයක් වගේ ඔළුව මහන්සි කරමින් කරන්න ආ වෘත්තීන්. අන්න ඒ කොටසට තමයි මෙයා අයිති වෙන්නේ. ඉතින් තමන්ගේ අධ්‍යාපන ධාරාව හරහා තමන්ට උදා වෙන වෘත්තීය මාර්ගයකට අවතීර්ණ වෙන්න පුළුවන්. හැබැයි මෙහි නෙමෙයි මෙතනත් විදේශගත වීම ප්‍රබලව තියෙනවා. හැබැයි අර අපි අවසානයේට කතා කරලා නවත්තපු තැනට මේ කේන්දරේ බොහොම යාව ජීවකත්වයක් දරනවා. මොකද රවි මේ චන්ද්‍රයා ලග්නගත වෙලා ඉන්න හින්දා මේ දරුවගෙත් අර ශේෂ්ත්‍රයන් මාරු කරන්න හිතන ස්වභාවය හරි වැඩි. එක්තැනක රැඳෙන්නේ
නැහැ. ඔව් එක තැනක රැඳෙන්නේ නැහැ සහ එයාට ඕනි වෙනවා මේ අර අනිත් අයත් කියන දේ කරන්න. අන්න ඒක ලොකු දුර්වලතාවයක්. අන්න ඒක ඉදිරියේදී හදා ගන්නට ඕනි. ඒ හැරෙනකොට වෙන කිසිම දෝෂයක් නැහැ. ඒ රාෂ්ට්‍රක දෝෂමකුත් නැහැ. දසාව වශයෙන් යනවා සෙනසුරු අතුරු දසාවේ දසාව රාහු මහ දසාව. එතකොට ඒ නිසා රාහුටත් සෙනසුරුටත් අදාළ වත්පිළිවෙත් කරන්න. සෙනසුරුට අදාළ වත්පිළිවෙත් අපි කලින් කිව්වා. අපි කලින් අපිට අපි පරීක්ෂා කරපු කේන්ද්‍රයට කිව්වා රාහුට කරන්න ඕනි වත් පිළිවෙත් විදියට වැටකෙය මල් සහිතව බෝධි පූජා තියෙන එක වැටකෙය පැලේකට උදේ හවස සාතු කරන එක සහ බෝධි පූජා පවත්වන එක අර ටිකට මේක එකතු කරලා කරපුවාම මේ දෝෂ අඩු කරගන්න පුළුවන් 2023 8/28 වෙනකන් සෙනසුරු අතුරු දසාව බලපවත් වෙනවා හොඳයි 0115 299 299 0115 299 299 කියන දුරකථන අංකය ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා අද අපි කතා කරන්නේ ඔබේ ජීවිතේ ඔබේ කරගෙන යන්නේ හරිම රැකියාවද කියන දේසා මේක ජ්‍යොතිෂයෙන් කොහොමද අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ කියන කාරණේ මේ සම්බන්ධයෙන් හෝ වේ ඔබේ ජීවිතය තුළ වැදගත් වෙන සුභඵල සම්බන්ධයෙන් අසුභඵල සම්බන්ධයෙන් දැනගන්න ඔබටත් අපිට කතා කරන්න පුළුවන් කියන කාරණේ මතක් කරන්න ඕනේ හොඳයි දැන් අර ඔබතුමා මේ සඳහන් කරපු කාරණාවක් තමයි මේ කටුවටුන්නක් බාගෙන ඉන්නවා වගේ ගෙදරට වෙලා ඉඳලා කාලය ගත කරනවට වැඩිය කොහොම හරි මේ අභියෝග මේ එන ප්‍රශ්න කරදර ජය අරගෙන ඉස්සරහට යන්න ඕනි කියන දේ. මොකද කාලය යනවා අපිට කලින්. අපි පැත්තක හිටියත් කොහොමත් කාලය ගත වෙලා. ඒ නිසා කොහොමද මේ සියල්ල කරගන්නේ? දැන් මෙහෙමයි අපිට අපල දෝෂ කාලයක් ආවහම ජයනේ අපි දැනගන්න ඕනේ දැන් මේ අපල කාල සීමාව පිළිබඳව තමන් මනසින් ඒක අවබෝධ කරගන්න එකයි කරන්න ඕනේ. නමුත් ගොඩක් දෙනා කරන්නේ මේක මානසිකව මහා විලම්භිතයක් කරගෙන මානසිකව වැටෙන එක. එහෙම නෙමෙයි අපිට යම්කිසි දෝෂ සහගත තත්ත්වයක ඒක තමන්ට විතරක් එන දෙයක් නෙමෙයි. ජීවිතේ දැන් ඒ රාෂ්ට්‍ර කපල කතා කරාම ජීවිතේ අවුරුදු 90ක් ජීවත් වෙන කෙනෙකුට ඕක අවස්ථා කීපයකදී රාෂ්ට්‍රකයක් බලපවත් වෙනවා. එතකොට අෂ්ටමේ රාෂ්ට්‍රක වගේ දේවල් ගත්තාම තවත් ගණන වැඩි වෙනවා. එතකොට දැන් මේ වගේ තත්වයකදී තමන් ඉස්සෙල්ලම තමන්ගේ මනසින් මේ හරි දැක්මක් ඇති කරගන්න ඕනේ යම්කිසි අකුසලයක් ගෙවෙන්නා වූ කාලයක් යමේ ඒකට පෙරලා කළ යුතු ප්‍රතිකර්ම මෙන්න මේ දේවල්ය. එතකොට ඒවා පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබා ගන්නවා. ඊට පස්සේ තමන් හොඳින් දැනගන්නවා තමන්ට මේ කාලයේදී දෝෂයක් විපතක් අනතුරක් එන්න තියෙන පැති මොනවාද? ඒ වගේම තමන්ගෙන් සිද්ධ වෙන අඩුපාඩු මොනවද ආශ්‍රය කරන අයට? දැන් ඒ කාලෙදිත් කේන්ති යන්න තියෙනවා නම් ජයනි අපි දැනගන්න ඕනේ පුළුවන් තරම් කේන්තිය පාලනය කරගෙන අපි සමාජයේ වැඩ කරන අපි හිතමුකෝ රැකියා ස්ථානයම ගමුකෝ අපි ඒ රැකියා ස්ථානයේ අනිත් අය දෙක ප්‍රශ්න ගැටලු ඇති කරගන්න නැතුව පුළුවන් තරම් උපරිම සුහදශීලීත්වයකින් ඉවසීමෙන් උපරිම නම්‍යශීලී භාවයකින් දැන් ඔය වගේ කාලයක් යනකොට කවුරු හරි විහිළුවට කියන දේ මහලොකු ප්‍රශ්නයක් කරගෙන හිත නරක් කරගෙන තව තව අය ඕකට පටලවගෙන ලොකු ප්‍රශ්න නිර්මාණය කරගන්නවා සාමාන්‍යයෙන් ඒකයි වෙන්නේ ඉතින් ඒ වගේ කාලයකදී අපි ඔන්න ඔය ටික අවබෝධ කරගන්න සරල දේවල් නැයිනේ තියෙන්නේ. ඉතින් මේ දේවල් පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගන්නේ නැතුව මේ හැමදේම එකතු කරගෙන තමන්ගේ තියෙන අර ආවේගශීලී දේවල් වෙන ප්‍රශ්න නිසා තියෙන මානසික වැටීම් ඔක්කොම එකතු කරගෙන ඕක ලොකු අචාරුවක් කරගන්න එක තමයි ගොඩක් අය සිද්ධ කරන්නේ. නමුත් එහෙම නෙමෙයි මේක හරි අවබෝධයක් ලබාගෙන අර තමන්ගේ අඩුපාඩු ටික සකසා ගන්නවා නම් අඩුපාඩු සකසා ගන්නවා නම් ජයනි ඒ රාෂ්ට්‍ර කපලේදී ගොඩාක් තමන්ට ආරක්ෂා වෙලා ගමනක් යන්න පුළුවන්කම තියෙනවා සහ ඒක එහෙම කරන අය ඉන්නවා බහුතරයක් නෙමෙයි සුළුතරයක් ඒක හොඳ අවබෝධයකින් යුතුව ඒ වගේ කාලවල බොහොම හෙමින් සීරුවේ ඉබි ගමනින් ඒක තරණය කරලා යනවා පුරුවට ජීවිතය ජය ගන්න නම් බොහෝ හැල්හැප්පීම් එක ජීවිතය ඉස්සරහට යන්න ඕන අර කලින් කතා කරපු කේන්ද්‍ර සටහන ඇතුළේ සඳහන් වුණා මේ සෙනසුරුගේ අතුරු දශාවක් ගමන් කරනවා කියන කාර්යය. එතකොට මේක රැකියාවට බලපාන පුළුවන්කමක් තියෙනවද? ඔව් දැන් සෙනසුරු බලවත් වෙලා හිටියොතින් දැන් අපි කතා කරනවානේ ජයනි සෙනසුරුන් බලවත් වෙන්න පුළුවන් එයා බලවත් වුණාම අපි කියනවා සසයෝගය කියලා ඒක රාජ්‍යෝගයක් වෙනවා. එතකොට රාජ්‍යෝග ඵල තිබුණොතින් ඉන්න තැන ඉඳන් බොහොම ඉහළට යන්න වාසනාව හම්බ වෙනවා. අපි හිතමුකෝ හොඳට සුදුසුකන්තියෙද්දිත් හම්බ වුණ තනතුර පුංචි එකක් වෙන්න පුළුවන්. නමුත් එයාගේ හැකියාවන් දක්ෂතාවයන් දැකලා බොහොම ඉහළ තනතුරකට ක්ෂණිකව පත්වීමක් හම්බ වෙන්න පුළුවන් අර වගේ රාජ්‍යෝගයක් තියෙනවා නම්. එතකොට සෙනසුරු බලවත් වෙලා හිටියොත් තමයි ඒ කාරණාව එහෙම සිද්ධ වෙන්නේ. එතකොට සෙනසුරු දෝෂ සහගතව හිටියානම් ඒ කියන්නේ සෙනසුරු අපි කියනවා නීචයි කියලා කියනවා දුර්වල වෙලා හිටියානම් එතින්දි සිද්ධ වෙන්නේ පොඩ්ඩක් තමන්ගේ තත්ත්වය පහළ බැසීමක්. හොඳ ග්‍රහ දසාවක් ගෙවලා එකපාරට සෙනසුරු අතුරු දසාවක් අහවහම යම් කිසි විදිහකට තමන්ගේ බැබලීමට හානියක් එන්න පුළුවන්. තමන්ව ප්‍රියමනාප වෙච්ච මිනිස්සු හේතු සහිතව තමන්ව ගණන් ගන්න නැති ස්වභාවය කිසිම වැරද්දක් වෙලත් නැහැ. ඒ වුණාට
තමන්ව ඉච්චර ගණන් ගන්නෑ තමන් එක වෙන්ද තිබිච්ච සුහදශීලීත්වය නෑ ඒකට කන්න බොන්න යන්නේ නෑ ඒ වගේ පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන්. ඉතින් අපල කාලයක් පිළිබඳව ජන්මියා මේ පිළිබඳව අවබෝධ කරගෙන ඉන්නවා නම් ජයනේ එතනදී තමන්ගේ මානසික මට්ටම වැටෙන්නේ නෑ නේද? ඔව් ඒක තමයි. ඒ සියල්ලත් එක්කම දැන් අපි මේ මාතෘකාව සම්බන්ධයෙන් දිගින් දිගටම කතා කරනවා තව ලබන සතියකදීත්. ඒ නිසා මේට කලින් අපි අද වැඩසටහන අවසන් කරන්න කලින් මේ වගේ අවස්ථාවකට පත් වුණු කෙනෙකුට ගන්න තියෙන පිළියම් කීපයක් සඳහන් කරමු අවසානයේදී. ඉස්සෙල්ලාම කේන්ද්‍රයේ භාව කේන්ද්‍රයට බලන්න ඕනේ. භාව කේන්ද්‍රයේ අංශක ප්‍රමාණයට ග්‍රහ පීඨීම් බැලුවම අපිට හොයා ගන්න පුළුවන් තමන්ගේ වෘත්තීය මාර්ගයේ මොකද මේ ප්‍රශ්නේ තියෙන්නේ. සමහර අයට විදේශගත වෙන පීඨීම් තියෙදි මෙහි රස්සාවල් කරනකොටත් ওই ප්‍රශ්න ඇති වෙනවා. එතකොට අපි ඒක කරා යන අපේ හරි ක්‍රමවේදය තමයි භාව කේන්ද්‍රය කියන්නේ. එතකොට අංක එක තමා පිළිවෙත භාව කේන්ද්‍රයට කේන්ද්‍රය පරීක්ෂා කර ගැනීම. එතනදී යම් කිසි ග්‍රහයෙකුගේ දෝෂයක් පීඩනයක් අපි ඒ දෝෂ ගැන කතා කරමු ජයනි ඉස්සරහට. ඒ දෝෂ සම්බන්ධයෙන් අසුභ ඵල නිකුත් වෙනවා නම් තමන් වෙත. අන්න එතනදී අපි පෙරලා ඒ ග්‍රහයාට පිළියම් කරන්නට ඕනි. ඒ පිළියම් කිරීම හරහා යම් කිසි සිතක් ශාන්තියක් තමන්ට අත්පත් වෙනවා. අනිත් කාරණේ තමයි ප්‍රධාන වශයෙන් තමන්ගේ හිත ශක්තිමත් කරගෙන ඒ දේ වෙන්න තියෙන අඩුපාඩු හොඳින් අවබෝධ කරගෙන හොඳ ශක්තිවන්ත ගමනක් ඉදිරියට යන්නේ. මම අද ආරම්භයේදීම ඔබට සඳහන් කරපු දෙයක් තමයි මනස ශක්තිමත් නම් ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන තැන් බොහෝමයි කියන කාරණේ. ඒ නිසා ඉතින් ඔබට කියන්න තියෙන බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. නමුත් ඉදිරි සතියේදී අපි මේ සම්බන්ධයෙන් කතා කරනවා කියන බලාපොරොත්තුවත් එක්ක තමයි අද සුබදස් විශේෂ වංගේ සමගන්න සූදානම් වෙන්නේ. මම ඔබට දුරකථන අංකය සඳහන් කරන්නම්. 071-215-1424 071-215-1424 කියන දුරකථන අංකය මතක් කරන්න ඕනේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කළේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ප්‍රසාදිනී නර්මදා මහත්මියට බොහොම ස්තුතියි මේ පැමිණීමට. අයිබෝවන්. අයිබෝවන් ජයනි. අයිබෝවන්. හොඳයි. ඉතින් අපි බොහෝ දේවල් කතා කළා සුබදස් විශේෂාංගය තුරින්. සූදානම් වෙන්නේ ඔබව දිරිය කත විශේෂාංගයට අරගෙන යන්න. අදත් සූදානම් සාර්ථක පෞල් ජීවිතයක් එක්ක කොහොමද ජීවිතයට මුහුණ දෙන්නේ, ඒ වගේම මේ එන දුක් කරදර ප්‍රශ්නත් එක්ක කොහොමද ඔබ සාර්ථක වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් මතක් කරන්නට ආධ්‍යාත්මික සංවර්ධන මනෝ විද්‍යා පුහුණු උපදේශිකා නාලිකා මොහොට්ටි විජයරත් මහත්මිය සූදානමින් ඉන්නවා කියන කාරණේත් මතක් කරන්න ඕනේ. බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. රැඳලා ඉන්න බදාදා පියුම් විලත් එක්ක. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.